අයිබෝන් යාළුවනේ අදත් අපේ හැඩ වැඩ YouTube channel එකට ඕගලන්ව සාදරයෙන් පිළිගන්නවා අද අපි ඕගලන්ට කියලා දෙන්න යන්නේ තින් කිරි පාවිච්චි නොකර gedara deema රසට හදාගන්න පුළුවන් කිරි ටොපි එකක් ගැන මේකට අපිට අවශ්‍ය වෙනවා දේවල් හතරක් අපිට ඕනේ සීනි ග්‍රෑම් 500ක් පොල් ගෙඩි දෙකක උකු කිරි තඹගත පාන් පිටි ග්‍රෑම් 50ක් ඒ වගේම වැනිලා පොඩක් අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා අපි මුලින්ම කරන්න ඕනේ භාජනයක් ලිපේ තියාගෙන අර පොල් ගෙඩි දෙකේ ඉති කිරි ටික රස් කරගන්න ඕනේ මේ විදිහට භාජනයේ රත් වෙන කන්දලා ඊට පස්සේ ඒකට අර පොල් ගෙඩි දෙකේ උකු කිරි එකතු කරගන්න විනාඩි 10ක් 15ක් මේ විදිහට පොල් කිරි ටික ලිපේ රත් වෙනකොට ඕගලන්ට දකින්න පුළුවන් මුලින් දාපු කිරි ප්‍රමාණයට වඩා මේක ටිකක් හිඳෙනවා ඒ වගේම හොඳින් පෙන දදා මේ විදිහ රුකු වෙනවා ඒ වගේම උතුරනවා මේක අපිට ඊළඟට කරන්න තියෙන්නේ මේකට අපේ සීනි ග්‍රෑම් 500 ඉතුරු කරගන්න එක හොඳට මතක තියාගන්න ඔයාලා සීනි ග්‍රෑම් 500 එකතු කරනකොට ඒකෙන් මේ සැහැඳි දෙකක් තුනක් අයින් කරගන්න ඉතුරු ටික විතරක් මේකට එකතු කරගන්න. අපි දැන් මේ සැහැඳි දෙකක් තුනක් අයින් කරලා ඉතුරු සීනි ටික අර පොල් කිරියකට එකතු කරගන්නවා. සීනි ටික මේ විදිහට එකතු කරගත්තට පස්සේ අපි කරන්නේ අර තඹගත්ත පිටි ග්‍රෑම් 50 එකතු කරගන්න එක. මේකත් අපි අර විදිහටම මේ මිශ්‍රණයට එකතු කරගන්නවා. මේ විදිහට කැට හිටින් නැති වෙන්න හොඳින් කවලම් කරගන්න. මේ විදිහට මිශ්‍රණය උතුරගෙන එනකොට ඕගොල්ලෝ ඒකට වැනිලා තේ හැන්දක් විතර එකතු කරගන්න. ඊළඟට ඕගොල්ලෝ කරන්න ඕනේ අර අයින් කරගත්ත සීනි මේස හැඳි දෙක තුන වෙනම භාජනයක් ලිපේ තියලා ඒක පොඩ්ඩක් නුඹුරු පාට වෙනකන් පත්පැනි කරගන්න එක. මේ විදිහට වෙනම භාජනයක් ලිපේ තියලා මේක පත්පැනි කරගන්න. සීනි ටික මේ විදිහට පාට වෙනස් වීගෙන එනකොට ඕගොල්ලෝ ඒකට වතුර චුට්ටකක් චුට්ටකුත් එකතු කරගන්න. හරි. දැන් ඕගලන්ට කරන්න තියෙන්නේ මේ මිශ්‍රණය අපේ අර ලොකු මිශ්‍රණයට එකතු කරගන්න එක. මේකෙන් සිද්ධ වෙන්නේ අපේ කිරි ටොපියේ නියම පාට කිරි ටොපියට ලැබෙන එක. හරි. ඊට පස්සේ හොඳින් කවලම් කරගන්න. ඕගලන්ට ටික වෙලාවක් යද්දී ඕගලන්ගේ අතට තේරෙනවා මේ මිශ්‍රණය පොඩ පොඩ උකු වෙනවා කියලා. මිශ්‍රණය මේ තරමට උකු වුණාට පස්සේ ඕගලන්ට කරන්න තියෙන්නේ තැටියක් අරගෙන ඒකට සෙට් වෙනකන් දාලා තියාගන්න එක. මේ විදිහට ඕගොල්ලෝ මිශ්‍රණය දාගන්න. මේ විදිහට තැටියට දාලා මම එක පෑ එකම ආරක් විතර හයි වෙන්න ඉඩ ඇරියා. ඔයාලට කැමති නම් නෙවුනට පස්සේ මේක ෆ්‍රිජ් එකේ තියාගන්නත් පුළුවන්. දැන් පෑ එකම ආරකට පස්සේ මම මේක හයි වුණාට පස්සේ කෑලි කපාගෙනයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ යාළුවනේ අපි හදාගත්ත කිරි ටොපි. ඕගලන්ටත් මේ ලේසිම විදිහට කිරි ටොපි හදලා බලන්න පුළුවන්. හරිම රසයි. හරි ඕගොල්ලෝ අපේ වීඩියෝස් වලට කැමති නම් මගේ YouTube channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell button එක ඔබන්න. එතකොට මේ වගේ තවත් රසවත් වීඩියෝස් ගොඩාක් ඕගලන්ට මම දාපු ගමන් බලන්න පුළුවන්.